කොළඹ රිජ්වේ ආර්ය ළමාරු හලේ ප්‍රතිකාර ලැබමින් සිටි මාස 9ක කුඩා දරුවෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ මිනුවන්කුඩ ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකුට බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අදාළ කුඩා දරුවාගේ පියාටද කොවිඩ් වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙන අතර මවට වෛරසය වැළඳී නොමැති බවයි සිදු කළ PCR පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ. ඒ අනුව අදාළ කුඩා දරුවා IDH රෝහල වෙත මාරු කර යැවීමටයි රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. මෙතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 19 දෙනෙකු ඊයේ දින කොවිඩ් වෛරස් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඉන් 18 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන පුද්ගලයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් වන අතර ඉතිරි පුද්ගලයා එම ඇඟලුම් කම්හලේ සමාජිකයෙකු බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ දිනේ වන විට සටහන් වූයේ 1053ක් ලෙසයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති බල ප්‍රදේශ 18 තුල අද දිනේදී අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ලබා ගැනීම සඳහා ළඟම පිහිටි වෙළඳ සැල වෙත යන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දැසන 8 ඉඳලා රාත්‍රී 8 දක්වා කාලය තුල මේ වෙළඳ සැල් විවෘත කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලය තුල. හෙට අනිද්දා ඒ දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා නම් යම් කාලයක් තුල ඒ සියලු කාලය තුල විවෘත කරන්න පුළුවන්. හැබැයි මේ විවෘත කරන්න පුළුවන් වෙන්නේ සතොස ඒ වගේම සමුපකාර වෙළඳ සැල් මා ආහාර පාන වර්ග සපයන සුපිරි වෙළඳ සැල් හෝ අනිකුත් වෙළඳ සැල් ඒ වගේම දීවර සාස්ථාවේ වෙළඳ සැල් ෆාමසි ඖෂධහල් මෙන්න මේ වෙළඳ සැල් තමයි විවෘත කිරීමට හැකියාවක් තිබෙන්නේ ජනතාවට අත්‍යවශ්‍යම දේ මේ දෙකනේ ඖෂධයි ආහාරයි. ඉතින් ඒවා ලබා ගැනීම සඳහා වන වෙළඳ සැල් ඒ ඇරෙන්නට මේ රෙදි පිළි කඩ ස්පෙයා පාර්ට්ස් විකුණන ඒවා අමතර කොටස් මේවා කිසිවක් වෙනත් කිසිම වෙළඳ සැලක් විවෘත කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. තමුන්ට කැමති ඕනෑම වෙළඳ සැලකට ගමන් කරන්න බෑ. තමුන්ගේ පදිංචිය තියෙන නිවසේ ලිපිනේ ඉඳලා ඒ අසන්නම තැනකට තමයි ගමන් කරන්න වෙන්නේ. ඒතරම් යම්කිසි අවස්ථාවක පොලිසිය ප්‍රශ්න කරොත් ඒක තහවුරු කරන්න ඕනේ කර්මාන්ත ශාලාවේ. අපි ඊයේ තමයි මේ නිරෝධායන නියෝගයේ අවසාන දිනේ ප්‍රකාශපත් කළේ. කවුරු හරි කෙනෙක් එහෙම පැමිණිලා නැත්තම් මේ නිරෝධායන නියෝගයට අකීකරු වෙලා තියෙනවා නම් ඒ අයට ඒ අය රඳවල තබා ගත්ත අයට උදව් කරපු අයට විරුද්ධව නිරෝධායන රීතිඥාතේ කටයුතු කරනවා. ඒ වගේම ඒගොල්ලෝ හිටපු යම් නිශ්චල දේපොළක් නිවාසයක් වෙන්න පුළුවන් කාමරයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔවුන් ප්‍රවාහණය කරපු වාහනයක් වෙන්න පුළුවන් ඒ සියල්ල නිරෝධායන රීතින් යටතේ තහනමට අරගෙන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා අද ඉඳලා. ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 91 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ අවස්ථාවේදී අපිට දැන් මේ රෝහල් වලින් රෝගීන් වාර්තා වෙනවා. මේ සමග ජනතාවට යම් කිසි විදියකින් බියක් ඇති වෙලා තියෙනවා මේ රෝහල් වලට පැමිණීම පිළිබඳව. අපිට මේ වාර්තා වුණා කාසල් වීදියේ කාන්තාර වලට රෝගීෙක් වාර්තා වුණත් එක්කම මේ ගැබිනි මවුරුන් විශේෂයෙන්ම සායන වලට පැමිණීම, ඒ වගේම රෝහල්ට පැමිණීමට අධිබන්ධිකමක් දක්වනවා, මැලි වෙනවා, ඔවුන් පැමිණෙන්නේ නැහැ කියලා. ඉතින් අත වශයෙන්ම මේක සම්බන්ධයෙන් බිය යුතු නැහැ. රෝහලකට පැමිණනවා කියන්නේ රෝගයක් හදාගෙන යන තැනක් නෙවෙයි. ඒක එතෙන්ට පැමිණුනහම එතෙන්දී මේ රෝගේ වැන්දිමත් තිබෙන අවදානම සමහර වෙලාවට මේ අපිට සමාජයේදී එහෙම නැත්නම් බස්රියේදී දුඹුරියේදී එහෙම නැත්නම් වෙනත් මගතොටේදී හැදෙන්න තියෙන අවදානමටත් වඩා අඩු වෙන්න පුළුවන්. මොකද එතනදී අපි දන්නවා අපි සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙනවා, අපි දන්නවා එතනදී කොහොමද කරන්න ඕනේ කියලා. හොඳම උදාහරණය තමයි මේ දක්වා මේ රෝහල් තුලදී අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේ කොවිඩ් 19 රෝගය තවම වැන්දිලා නැහැ. ඉතින් ඒ තත්ත්වයට තියෙන්නේ නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන නිසා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිම බයක් වෙන්න එපා. රෝහලකට එන්න රෝහලට එනකොට හොඳට අද සබන් දාලා හොදලා නිසි පරිදි මුඛාවරණයක් පැන්දගෙන ඒ වගේම ආවට පස්සේ දුරස්ත භාවයේ පවත්වාගෙන ඉන්න. එහෙම වුණොත් කිසිම විදිහකින් රෝහලකින් තව දුරටත් රෝගින් ඇතිවීම වෙන්නේ නැහැ. මේ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වයේ පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙලක් ලෙස 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනිකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලුම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව info.moe.government.lk යන වෙබ් අඩවිය වෙත පිවිස එම තොරතුරු ලබා දිය හැකි.
පළමු අවස්ථාවේදී තොරතුරු ඇතුළත් කිරීමෙන් අනතුරුව තමගේ හෝ තම පවුලේ අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් ගැටලුවක් මතුවොත් ඒ ඒ අවස්ථාවලදී නැවත තොරතුරු ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය. මේ අතර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද පස්වරු 4:30ට අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.